සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, අපි මේ දිනවල සදාම් සන්නොස්සේ භාවනාව, ධ්‍යාන සහ මාර්ගඵල සම්බන්ධව ඉතා ගැඹුරු ඉගැන්වීම් අන්තර්ජාලයට මුදා හරිමින් සිටිනවා. මේ ඉගැන්වීම් අනුව ධ්‍යාන, මාර්ගඵල ආදී වූ ශාසන ඵලයන්ට ඉතා පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. අනේ ධ්‍යාන මාර්ගඵලයන්ට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් එක් මාවතක් තමයි ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව උගන්වන සූත්‍ර පිටකයේ සූත්‍ර විශාල සංඛ්‍යාවක් තියෙනවා. සංයුක්ත නිකායේ ආනාපාන සති සංයුක්තේ සහ සංයුක්ත නිකායේ ආනාපාන සති වර්ගයේ. ඒ වගේම ආනාපාන සති සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා, ඊටම දීර්ඝ සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ. ඒ වගේම මහා සතිපට්ඨාන සූත්‍රයේ, ඒ වගේම සතිපට්ඨාන සූත්‍රය ඔන්නයි කියන සූත්‍ර ධර්මයන්හි ආනාපාන සති භාවනාව වඩන ආකාරය පිළිබඳව ඉතාම දීර්ඝ විස්තර ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම මේ භාවනාව වඩනකොට සමත විදර්ශනා භාවනාවක් වශයෙන් තමයි වඩන්න ඕන. ඒ කියන්නේ පළමුව සමතේ වඩා සමාධිය උපදවාගෙන ඊට පස්සේ විදර්ශනා ඥාන ලබා ගැනීම තමයි නියම ක්‍රමය වෙන්නේ. ඒ අනුව අපි පළමු කොටම ආනාපාන සති භාවනාවට අදාළ වෙන ඉතාම වැදගත් ඉගැන්වීම් කීපයක් ඉගෙන ගමු. පළවෙනිම දේ තමයි මේ ආනාපාන සති භාවනාව වඩන විට ධ්‍යාන විභාගය, එහෙම නැත්නම් ධ්‍යාන වෙන්කර හඳුනා ගැනීම පිළිබඳව දැන අවබෝධ කරගෙන තිබීම වැදගත් වෙනවා. ඒ අනුව රූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා. සූත්‍ර පිටක ක්‍රමය අනුව, අභිධර්ම ක්‍රමය අනුව රූපාවචර ධ්‍යාන පහයි. අනේ රූපාවචර ධ්‍යාන පිළිබඳ විස්තරය ඉතා පැහැදිලිව දැනගෙන ඕන මේ භාවනාව කරන්න. ඒ අනුව පළවෙනි රූපාවචර ධ්‍යානයේ ප්‍රථම ධ්‍යානයේට විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග පහ තියෙනවා. දෙවෙනි ධ්‍යානයේදී විතර්ක, විචාර කියන ධ්‍යානාංග දෙක නැහැ. ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග තුන තියෙනවා. තුන්වෙනි ධ්‍යානයේදී සුඛ, ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග දෙක තියෙනවා. හතරවෙනි ධ්‍යානයේදී උපේක්ෂා, ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග දෙක තියෙනවා. තමන් ඉන්නේ මොන ධ්‍යානයේද කියලා බලාගන්න ඔන්න ඔය කරුණු ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ධ්‍යාන විභාගයේදී අනුපූර්ව නිරෝධ ක්‍රමය කියන එක දැනගෙන තියෙන්න ඕන. අනුපූර්ව නිරෝධ ක්‍රමය කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යම් කසිනියකින් හෝ ධ්‍යානයකින් එහි යම් කිසි වූ නිමිත්තක අභාවය ස්පර්ශ කරන්න පුළුවන් නම් අන්න එතන සිට ඊට ඉහළ ධ්‍යානයට සමාදින්න පුළුවන් කියන එක. ඒ වගේම අනුපූර්ව නිරෝධ ක්‍රමය බුදුන් වහන්සේ මෙන්න මේ ආකාරයට නිරෝධය අනුපූර්ව වශයෙන් සිද්ධ වෙන ආකාරය විස්තර කරලා තියෙනවා. ඒ අනුව පළවෙනි ධ්‍යානය, ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානයේදී කාම, ඒ කාමාවචර සිතුවිලි සියල්ල නිරුද්ධ වෙනවා. ඒ වගේම මතක තබා ගන්න ඕන වාචා, වාචා කියන්නේ වචන නිරුද්ධ වෙනවා, කතා කරන්න බැරි වෙනවා පළවෙනි ධ්‍යානයේ සිට. ඒක ඉතාම වැදගත් දෙයක්. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයේදී වචී සංඛාර, වචී සංඛාර කියන්නේ වචනයට නැගීම, එහෙම නැත්නම් විතක්ක විචාර, වචනේ සිතගෙන සිතට නගා ගැනීම නිරුද්ධ වෙනවා. ඒ වගේම තුන්වෙනි ධ්‍යානයේදී ධානමය ප්‍රීතිය නිරුද්ධ වෙනවා. හතරවෙනි ධ්‍යානයේදී ධානමය සුඛය නිරුද්ධ වෙනවා. ඒ වගේම හතරවෙනි ධ්‍යානයේදී ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕන. තමන් හතරවෙනි ධ්‍යානයේ ඉන්නවා නම් හුස්ම කොහොමටවත් වැටෙන දැනෙන්නෙම නැහැ. තමන් බලුවත් උත්සාහ කළා වැටෙන්නේ නැහැ. ඒකට හේතුව හතරවෙනි ධ්‍යානයේදී සියලු කාය සංඛාර නිරුද්ධයි. ඒ වගේම අරූපාවචර ධ්‍යානවලදී රූප අරමුණු සියලුම රූපාරම්මන නිරුද්ධ වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒ අවස්ථා පහම නිරුද්ධ වෙලා ධම්ම හේවත් සිතට අරමුණු වෙන දේවල් විතරයි වැටෙන්නේ අරූපාවචර ධ්‍යාන තත්ත්ව වල. ඒ අනුව ඊළඟට දැනගන්න ඕන එකක් තමයි ගාවී උපමා සූත්‍රය. ගාවී උපමා සූත්‍රය දැනගන්න ඕන සියලුම ධ්‍යානලාභීන් සහ ධ්‍යාන ලැබීමට උත්සාහ කරන සියලු දෙනා. ගාවී උපමා සූත්‍රය කියන්නේ යම්කිසි ධ්‍යානයක් උත්සාහ කරලා ලබා ගත්තට පස්සේ පළමුවේ ධ්‍යානයේ ඉතාම හොඳට ප්‍රගුණ කළා, ඒ හැකිතාක් කාලයක් ඉන්න පුළුවන් තත්ත්වයට පත් කරලා ඊට පස්සේ තමයි ඊළඟ ධ්‍යානට යන්න ඕන. නැත්නම් ඒ ලබාගත ධ්‍යානයක්
පිරිහිර යනවා. ඒක තමයි ගාවි උපමා සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. දැන් අපි බලමු ආනාපාන සති භාවනාව පෙළෙහි සඳහන් වෙන්නේ කොහොමද කියලා. ආනාපාන සති භාවනාව පෙළෙහි සඳහන් වෙන්නේ දීගංවා අසසන්තෝ දීගං අසස්සාමිති පජානාති. දීගංවා පසසන්තෝ දීගං පසස්සාමිති පජානාති. රස්සංවා අසසන්තෝ රස්සං අසස්සාමිති පජානාති. රස්සංවා පසසන්තෝ රස්සං පසස්සාමිති පජානාති කියලා විග්‍රහ වෙන්නේ. පජානාති කියන්නේ මේ හොඳට දැන ගැනීම. එතකොට මේ ප්‍රජානාති කියන්නේ සම්ප්‍රජානනය. ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වශයෙන් දැන ගැන සිටිනවා. මොකද්ද දිගට ආස්වාස කරනවද කොටට ආස්වාස කරනවද කියලා මතක තියාගන්න ඕන. මෙතෙන්දි කරන්න ඕන ආස්වාස ප්‍රාස්වාස දෙස අවධානයෙන් හිටීම පමණයි. මෙතනදී ආස්වාස ප්‍රාස්වාස දෙස අවධානයෙන් ඉන්නකොට කය ඇතුලේ එක තැනක ආස්වාස ප්‍රාස්වාස වැදෙන ආකාරය අවධානයෙන් ඉඳීම ප්‍රමාණවත් දිගින් දිගටම කයේ හුස්ම ඇදී යන ආකාරය දැනගෙන ඉන්න ගියොත් ඒක මෙනෙහි කරන්න ගියොත් ඒකාග්‍රතාවය ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා නාසය අග තොල අග එහෙම නැත්තම් හෘද ආසන්නේ මේ හිත පිහිටවගෙන මේ අභ්‍යාසය කරන්න පුළුවන්. නමුත් ආචාර්ය උපදේශ අනුව හෘද ආසල හිත පිහිටවගෙන භාවනාව කිරීමෙන් ශීඝ්‍රයෙන් භාවනාව වැඩෙනවා. ඒ වගේම මතක තබා ගන්න ඕන ආනාපාන සති භාවනාවත් උද්ඝා ප්‍රතිපාග නිමිති අරමුණු කළ කරන්න පුළුවන්. ඒ වගේම අරමුණු නකර ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ අනුව බලමු අපි උද්ඝා ප්‍රතිපාග නිමිති කොහොමද ඇසුරු කරන්නේ කියලා. ඕනෑම සමත භාවනාවක නිමිති දෙආකාරයි. එකක් තමයි උපදවා ගන්නා නිමිත්ත, අනිත් එක තමයි උපදවා නොගත්ත නෛසර්ගික ස්වභාවය අරමුණු කරගත්තා වූ නිමිත්ත. ඒ කියන්නේ භාවනා ආරම්භනේ නෛසර්ගික ස්වභාවය අරමුණු කරගන්නා නිමිති තියෙනවා. එහෙම නැත්නම් නිමිති උපදවා ගන්නා භාවනා තියෙනවා. භාවනා කිරීමේදී ආනාපාන සති භාවනාවේදී පහසුවෙන් නිමිත්තක් උපදවා ගන්න පුළුවන් නිසා නෛසර්ගික ස්වභාවය අරමුණු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අනුව ආනාපාන සති භාවනාවේදී රූප ස්පර්ශ කියන දෙකෙන් එකක් නිමිත්තක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වශයෙන් පෙනෙන දෙයක් හෝ එහෙම නැත්නම් ඉන්ද්‍රිය ගෝචර වශයෙන් ස්පර්ශ වන දෙයක් අරමුණු කරලා ආනාපාන සති භාවනාවේ උද්ග්‍රාහ ප්‍රතිභාග නිමිති උපදවා ගන්න පුළුවන්. මෙතනදී පෙළෙහි දැක්වෙන්නේ පජානාති කියන පදේ නිසා අපිට පේනවා මේ ස්පර්ශ නිමිත්ත මේක වඩා සුදුසුයි කියලා. ඒ නිසා ආනාපාන සතියේදී කරන්න ඕන ස්පර්ශය අරමුණු කරගෙන ඉන්නකොට මේ විදිහට අරමුණු කරගෙන ස්පර්ශය අරමුණු කරගෙන ඉන්නකොට ඉතාම හොඳ දෙයක් වෙනවා. මුළු කය තුලම හුස්ම ඇදී යන ආකාරය පැහැදිලිව තමන්ට දැන ගැනීමට අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක පෙළෙහි දක්වන්නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති, සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති වශයෙන්. අන්නේ සබ්බකාය පටිසංවේදී අවස්ථාවේදී කොච්චර සංවේදී වෙනවද කිව්වොත් සමාලාවට මේ දත්වල පවා හුස්ම පීඩනය දෙන්නෝ, දත් අතරින් පවා දෙන්නෝ. ඒ නිසා මේ தത്വයට පත් වුණාට පස්සේ කලබල වෙන්න එපා. මේ භාවනාවේ ලොකු දියුණුවක් නෙමෙයි, දියුණු වෙමින් පවතින අවස්ථාවක්. අපිට ඊට පස්සේ තියෙන්නේ ඇඟේ පොඩි පොඩි හෙලවිලි නවත්තා දැමීම. ඒකේ පෙළෙහි දැක්වෙන්නේ පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති, පස්සම් බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්කති වශයෙන්. ඒ අනුව කයේ සෙලවීම නවතමින් ඊළඟට භාවනාව දියුණු කරනවා. දැන් හුස්ම ප්‍රකටයි, කය සෙලවීම නැවතිලා. අන්නේ අවස්ථාවේදී භාවනාමය ප්‍රීතියක් උපදිනවා. ඒ භාවනාමය ප්‍රීතිය උපදීම පීති පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති, පීති පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති වශයෙන් පෙළෙහි සඳහන් වෙනවා. යන්නේ භාවනාමය ප්‍රීතිය පෙරටුකොට ඊට අනතුරුව භාවනාමය සුඛයක් එහෙම නැත්නම් සැපයක් ඇති වෙනවා. ප්‍රීතිය කියන එක සිතේ ඇති වෙන දෙයක්, සුඛය කයේ ඇති වෙන දෙයක්. ඒ භාවනාවේ සුඛය කොයි ආකාර සුඛයක්ද කියලා කියනොත් බුදුන් වහන්සේ කියනවා මුළු ශරීරයම ප්‍රීතියෙන් තෙමිලා යනවා කියලා. ඒ අනුව සුඛ පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති, සුඛ පටිසංවේදී පස්ස සිස්සාමිති කියලා කිව්වේ අන්න ඒ විදියට. ඒ අනුව භාවනාමය සුඛය දැනගෙන
හොඳට භාවනා කරනවා. මේ අවස්ථාවේදී අපිට දැනෙනවා හිත එහෙ මෙහෙ යනවා, පොඩ්ඩක් එහෙ මෙහෙ යනවා. අන්න ඒක පිළිහි දක්වලා තියෙන්නේ චිත්ත සංඛාර පරිසංවේදී අසසිසාමිති සික්ඛති, චිත්ත සංඛාර පරිසංවේදී පසසිසාමිති සික්ඛති වශයෙන්. ඒ කියන්නේ හිතේ සලවීන් එහා මෙහා යම් දැන අවබෝධ කරගැනීමෙන් භාවනාව තවදුරටත් කරගෙන යනවා. අන්න එතකොට අපිට තේරෙනවා මේ භාවනාවේ දියුණුවට බාධා වන හිත එහා මෙහා යාම කියලා. අන්න එහා මෙහා යාම නවත්තන්න ඊට පස්සේ ඒක අරමුණු කරගෙන හිත නැවත නැවතත් ඒ අරමුණට අරගෙන එනවා. ඒක පිළිහි දැක්වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්, පස්සම් බයං චිත්ත සංඛාරං අස්සසිසාමිති සික්ඛති, පස්සම් බයං චිත්ත සංඛාරං පස්සසිසාමිති සික්ඛති. දැන් චිත්ත සංඛාර වෙනස් කරගනවා. ඒ කියන්නේ හිත එහා මෙහා යන එක නවත්තනවා. අන්න ඒ අවස්ථාවේදී චිත්ත පරිසංවේදී අස්සසිසාමිති සික්ඛති, චිත්ත පරිසංවේදී පස්සසිසාමිති සික්ඛති. ඒ කියන්නේ දැන් හිත මෙල්ල වේගෙන යන අවස්ථාව. එතනදී හිත මෙල්ල වීම නිසා මොකද්ද වෙන්නේ? හිතේ ප්‍රමෝදයක් ඇති වෙනවා. අභිප්‍රමෝදයන් චිත්තං අස්සසිසාමිති සික්ඛති, අභිප්‍රමෝදයන් චිත්තං පස්සසිසාමිති සික්ඛති. හිත ප්‍රමෝදයටපත් වෙනවා. අන්නේ ප්‍රමෝදයත් එක්කම හිත සමාධිගත වෙනවා. සමාහදං චිත්තං අස්සසිසාමිති සික්ඛති, සමාහදං චිත්තං පස්සසිසාමිති සික්ඛති කියලා කිව්ව ඔන්නෝග. ඔන්න ඔය අවස්ථාවට සමාහදං කියන තැනට ආවට පස්සේ ප්‍රථම ධානයේ සිට හතරවෙනි ධානය දක්වා, නොවේසේනම් අටවෙනි ධානය දක්වා ධාන ලබා ගන්න පුළුවන්. ඒ ධාන ලබා ගැනීම, ධාන වශී කිරීම ගාවි උපමා සූත්‍රයේ එන ආකාරයට කලබලයකින් තොරව කළ යුතුයි. ඒ වගේම මෙලෙස ධ්‍යාන ලබා ගත්තට පස්සේ ඒ ධ්‍යානය විදර්ශනාවට වඩන්න පුළුවන්. මතක තබා ගත යුතුයි අනිවාර්යයෙන්ම සමාහදං චිත්තං දක්වා. ඒ කියන්නේ දීගං වා අසසන්තෝ දීගං අසස්සාමිති පජානාති කියන පදේ ඉඳන් සමාහදං චිත්තං අසසසාමිති සික්ඛති කියන පදේ දක්වාම තියෙන්නේ ධ්‍යාන වැඩීම. ඒ කියන්නේ සමත භාවනාව. අන්න එතන සිට විදර්ශනාවට, සමත විදර්ශනාවට හරවන ආකාරය තමයි විස්තර කරන්නේ පෙළේ. විමෝචයං චිත්තං අසසසාමිති සික්ඛති, විමෝචයං චිත්තං පසසසාමිති සික්ඛති. මෙන්න මෙතන විමෝචය කියලා කියන්නේ එකක් තමයි කෙලෙසුන්, එහෙම නැත්නම් නීවරණ ධර්මයන්ගෙන් වෙන් වෙලා තියෙනවා කියන හැඟීම, ඒ අවබෝධය. එසේ නැත්නම් තවත් විදිහකට අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ දැන් අපි සමතයෙන් වෙන් වෙලා විදර්ශනාවට ආරම්භ කරන අවස්ථාව විමෝචයන්. අන්නේ විමෝචයන් කියන්නේ වෙන්වීමේ අවස්ථාවෙන් පස්සේ බලන්න ඊට පස්සේ තියෙන්නේ කෙලින්ම විදර්ශනා භාවනාව. ඒ විදර්ශනා භාවනාවේ තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන්, අනිච්චානුපස්සී අස්සසිසාමිති සික්ඛති. ඒ කියන්නේ අනිත්‍ය බලන්න. එතකොට අනිත්‍ය බලන ක්‍රම තියෙන කීපයක්. එකක් තමයි මේ භාවනාවේ ප්‍රතිභාග නිමිත්ත මීට පෙර නොතිබුණා දැන් තියෙනවා. ඒ නිමිත්ත අනිත්‍යයි දුක්ඛ අනාත්මයි, ඒ මම නොවේ, මාගේ නොවේ, මට රක්ෂස්ථාන නොවේ, පිරිසරණ නොවේ කියලා ඒ නිමිත්තේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ හිතට අරමුණු වන සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිවිධ ස්වභාවයන් විස්තර කරන්න පුළුවන්. නමුත් මෙතන අනිත්‍ය පමණයි විස්තර කරන්නේ. අනුව අනිත්‍ය පමණක් මෙනෙහි කරමින් භාවනාව කරන්න ඕන. අන්නේ අනිත්‍යානුපස්සී තැනට ඊට පස්සේ නෝ විරාගානුපස්සී. ඒ කියන්නේ රාගයෙන් ඇලීම් වලින් තොර වෙගෙන යනවා. දැන් තනදි මේ රාගය ඇල්ම ඇති වෙන්නේ භාවනාමය අරමුණට. ඒ අරමුණ හිතෙන් අයින් කරන්න උත්සාහ කරමින් ඉන්නකොට මොකද්ද? නිරෝධානුපස්සී. ඒ කියන්නේ නිවනට ක්‍රමයෙන් නැඹුරු වෙනවා හිත. නිරෝධානුපස්සී අස්සසිසාමිති සික්ඛති, නිරෝධානුපස්සී පස්සසිසාමිති සික්ඛති. ඒ කියන්නේ නිවනට හිත නැඹුරු කරගෙන. You have a new message from unknown number. නිවනට
Message is get 10% off your total bill at Food City on all Visa credit and debit cards for bills over RS.2500 on 15 and 16 August 6 p.m. - 8 p.m. Dot and see app. Asterisk stopat. SMS bill cargills to 9010 asterisk. පටිනිස්සක් ගන්න පස්සේ කියන්නේ මේ සියල්ලම අතහැරලා දාලා නිවනට හිත නැඹුරු කිරීම. අන්න ඒ නිවනට නිතර නැඹුරු කිරීම තුලින් නිවන හිත ස්පර්ශ කිරීමයි ඊළඟ පියවර. මෙතනදී සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ සමාධිය ආරක්ෂා කරමින් භාවනාවේ ප්‍රතිභාග නිමිත්ත අතහැරලා නිරෝධය හැසුරු කරමින් ඵල සමාපatti වීතියට සමාදින්න තමයි මේ උත්සාහ කරන්නේ. අනේ ඵල සමාපatti වීතියට සමාදුණාට පස්සේ ඵල සමාපatti සූය විඳින්න පුළුවන්. මෙතනදී යම්කිසි පුද්ගලයෙකු රූපාවචර ධානයේක සිට ඵල සමාපattiට සමවැදීම එක ආකාරයක්. ඒ වගේම අරූපාවචර ධානයේක සිට එම ඵල සමාපattiට සමවැදුනොත් එය අනිමිත්ත ඵල සමාපattiය හැටියටත් ධර්මයේ විස්තර කරනවා. ඔන්න ඕක තමයි මූලික සූත්‍ර දේශනාවේ එන ආනාපාන සති භාවනාව. මේ ආනාපාන සති භාවනාව අද කෙරෙන්නේ නැහැ. අද කෙරෙන්නේ ඊට වැඩිය වෙනස් ආචාර්ය මතවාද අනුව ශික්ෂණය කරන භාවනාවක්. ඒ භාවනාව අනුව ඉලක්කම් ගණනය කිරීම, නොයෙකුත් නොයෙකුත් වෙනත් මෙනෙහි කිරීම, නොයෙකුත් නොයෙකුත් මතක් කිරීම, වෙනත් පූර්ණ කෘත්‍යයන් ගොඩාක් ඇතුළත් වෙනවා. මෙන්න මේ කියන වැදගත් පියවරන් ගැන අවබෝධයක් නැතුව තමයි භාවනාව ප්‍රගුණ කරවන්නේ, ප්‍රගුණ කරන්නේ. මේ කියන ආකාරයට ඉතා පහසුවෙන් භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන් මූලික සූත්‍රයන් ඉදයක් වෙන ආකාරයට මෙතනදී අපි දැන් උත්සාහ කරමු භාවනාව කරලා ධ්‍යාන උපදවාගන්නේ කොහොමද කියලා බලන්න. පළවෙනි පියවර තමයි අනර්ණ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා උජ්ජං කාය පනිදාය පල්ලංකං ආභුජිත්වා කියලා තියෙන්නේ. පෙළේ කියන්නේ කැලේකට, එහෙම නැත්නම් හිස් තැනකට, කවුරුවන් නැති තැනකට, ගහක් යට ආදි වශයෙන් ගිහිල්ලා පළඟක් බඳගෙන කකුල් හරස් කරගෙන වාඩි වෙන්න ඕන. අන්නේ වාඩි වෙලා මතක තියාගන්න ඕන භාවනා ආරම්භයේදී ඇස් අරගෙන ඉන්න. අන්නේ ඇස් අරගෙන තමයි භාවනාව පටන් ගන්න ඕන. අන්නේ ඇස් අරගෙන පළමුව ටිකක් වෙලා මුකුත් නොකර ඉන්න, ඉදිරිය බලාගෙන. ඊට පස්සේ ක්‍රමයෙන් ඇඟ ඇතුලේ හෘදේ වස්තු ආසන්නයේ හුස්ම ඇදිල යන ආකාරය බලන් ඉන්න. අන්නේ ආකාරය බලන් ඉඳලා ක්‍රමයෙන් ක්‍රමයෙන් හුස්මට හිත නැඹුරු කරන්න. හිත නැඹුරු කරගෙන යනකොට අතපය ගල් වෙලා යගේ යනවා, අතපය නොදෙනී යනවා. ඒක තමයි පස්සම් භයං කාය සංකාරං කිව්වේ. අන්නේ අවස්ථාවේදී හරියටම නිකටින් ඉහළ හෙලවන්න බැරි වෙලා ස්පීම් බර වේගින් එනකොට හිමීට ස්පීයා ගන්න. ඊට පස්සේ හිත තදින් යොමු කරගන්න භාවනා කර්මස්ථානෙට. ඊ අවස්ථාවේදී ඊටාම වේගින් ප්‍රථම ධාන වීතියට එන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රථම ධාන වීතියේ සිට ඊළඟ ධාන පහසුවෙන් උපදවා ගන්න පුළුවන් නිශ්චිත කාලයක් භාවනා කිරීම තුලින්. ඔන්න ඕක තමයි මූලික සූත්‍රවල එන ආනාපාන සති භාවනාවේ